හුඟක් දේශපාලන නායකයෝ උතුරට යනවා දෙමළ වෝට් එක බලාගෙන. වතුකරේට යනවා වතුකරේ වෝට් එක බලාගෙන. ඒ වෙනුවෙන් ඔවුන් යම් යම් පොරොන්දු දෙනවා. අද මාතර ඉන්න මල්ලි කෙනෙක්ගෙන් ඇහුවොත් තියෙන ප්‍රශ්නෙම තමයි උතුරු ඉන්න මල්ලි කෙනෙක්ට තියෙන්නේ. කොළඹින සහෝදරයෙක්ගෙන් ඇහුවොත් එයාට තියෙන සමාජ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නෙම තමයි උතුරු ඉන්න කෙනෙක්ට තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි හෝලිස්ටික් අප්‍රෝච් එකක් ගන්නවා මිස වතුකරේ ඉන්න තරුණයාට 122 උතුරු ඉන්න තරුණයාට 122 දකුණු ඉන්න තරුණයාට 122 දෙන්න ගිහිල්ලා තමයි අපි මේ ප්‍රශ්නේ උග්‍ර කර බෙදාවෙන් කර තවදුරටත් බෙදලා වෙන් කළා. ඉතින් ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියන කන්සෙප්ට් එක අපි ඈත් වෙලා මම හිතන්නේ අපි හෝලිස්ටික් අප්‍රෝච් එකක් අපි අන්එම්ප්ලොයිමන්ට් විරකියාවට උත්තරයක් දෙනවා නම් ඇග්‍රිකල්චර් සෙක්ටර් උත්තරයක් දෙනවා නම් අපි ඉකොනොමික් ටැක්ස් ප්‍රශ්නයකට අපි උත්තරයක් දෙනවා නම් ඒක මුළු රටටම ඩිසිෂන් එකක් ගන්නවා මිසක් වතුකරේට එකයි නැගෙනහිරට එකයි උතුරට එකයි ගැනීම තුල අපි මෙතෙක්කල් සාර්ථක වෙලා නැහැ. දැනට රැකියාවල නියුක්තිකයන්ට තියෙන මූලික වැටුප බොහොම අඩුයි. රාජ්‍ය සහ රාජ්‍ය නොවන පැහැදිලිවම අවම වැටුප බේසික් සැලරි එක කියන එක මම හිතනවා රුපියල් 30,000 35,000 අතරට අපි ගෙනියන්න ඕනේ. ඒක විය යුතු කාරණයක්. හැබැයි එකම ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ඒක දරා ගන්න පුළුවන් වීමේ ආර්ථික පරිසරයක් අපි හදන්න ඕනේ. ඉතින් එයාලගේ ඔපරේෂනල් කොස්ට් එක නැත්තම් පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. අනිත් පැත්තෙන් ඉන්ඩිරෙක්ට් ටැක්ස් වෙනුවට ඩිරෙක්ට් ටැක්ස් වලට අපි යන්න ඕනේ. අද ගත්තොත් ටැක්ස් ජාති 20ක් විතර තියෙනවා. මම හිතනවා මේක අඩුම ගාන 2-3කට අඩු කරනවා. අද ලෝකේ දියුණු රටවල් ටැක්ස් වැඩි කරපු රටවල් නෙවෙයි. හැෂ්ටැග් එක ඔස්සේ යහන ප්‍රශ්නයක්. තරුණ ප්‍රතිපත්තිය බලාත්මක කරන්න හෝ නව තරුණ ප්‍රතිපත්තියක් සකස් කරන්න අදහසක් තියෙනවද ඔබේ නායකත්වයේ යටතේ කියලා? මම හදන්නේම තරුණ ආණ්ඩුවක්. ඉතින් මගේ ප්‍රතිපත්ති තරුණයි. ඉතින් මම හිතනවා පැහැදිලිවම අපි ඇඩ්මිනිස්ට්‍රේෂන් ස්ට්‍රක්චර් එක පරිපාලන ව්‍යුහය තරුණ වෙන්න ඕනේ. ඒක නවීකරණය වෙන්න, අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. අපි මේ අවුරුදු 75ක පොලිටිෂන්ස්ලාට ඔෆිෂර්ස්ලාට බැනලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ සිස්ටම් එකේ අර මම හැමදාම මොකද මාත් එක්ක ලැම්බෝගිනි එක හුඟක් සම්බන්ධයිනේ. මට 18ක් තියෙනවා කියපු හින්දා අර මොරිස් මයිනර් කාර් එකක් ගන්න ලැම්බෝගිනි එන්ජිමක් හයි කරලා රේස් කරොත් මොකද වෙන්නේ? රෝද හතර ගලව යනවා. ඉතින් අපි මේ කියන අලුත් thinking මේ තරුණ පරම්පරාව කතා කරන මේ අලුත් පරම්පරාවේ ලෝකයේ මේ පරණ සිස්ටම් එකට දැම්මම ඒක එතන මැච් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්න ඕනේ.